පිංගතුනි ඔබත් මමත් මේ ලෝක ධාතුවේ කාම ලෝකේ තමයි මේ මනුස්ස ලෝකේ දැන් ඉපදිලා ඉන්නේ මේ මනුස්ස ලෝකේ අයිති වෙන්නේ කාම ලෝකයට කාම ලෝක කියලා කියන්නේ ඇහැට පේන ප්‍රියමනාප රූප කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන පහස මෙන්න මේ පංච කාමයන් තුල සැපය සතුට සොම්නස හොයමින් ජීවත් වෙන සත්වයන් තමයි කාම ලෝකවල ජීවත් වෙන්නේ මේ කාම ලෝකයට අයිති සතර අපාය නිරය තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ අසුර අපාය මෙන්න මේ අපායවල හතරත් අයිති කාම ලෝකයටම තමයි හැබැයි මේ අපායවල වල තියෙන පංචකාම සැපයක් නෙමෙයි පංචකාම සැප හොයන්න ගිහිල්ලා පංචකාම දුකටපත් වෙච්ච පිරිස සතර අපායේ ඉන්නේ ඊළඟට මනුස්ස ලෝකේ පංචකාම සැපේකුත් ටිකක් තියෙනවා ඒ සැපේ හොය හොයා අන්ත දුක් විඳිනා මිනිස්සු මේ සැප දුක් දෙකම අඩු වැඩි වශයෙන් මිනිස්සුන්ට ටික ටික ලැබෙන පංචකාම සැප සම්පත් වැඩිම දිව්‍ය තලවල හැබැයි පින්වතුනි ඉහළට ඉහළට යනකොට ඒ දිව්‍ය ලෝකවල පංචකාම සැප සම්පත් වැඩි චාතුම් මහරජික දෙව්ලොවට වඩා තෞතිසා දෙව්ලොව පංචකාම සැප සම්පත් වැඩි ඊටත් වැඩිය යාම දිව්‍ය ලෝකේ පංචකාම සැප සම්පත් වැඩි ඊටත් වඩා තුසිත දෙව්ලෝ පංචකාම සැප සම්පත් වැඩි ඊටත් වැඩිය නිම්මාන රති දෙව්ලෝ පංචකාම සැප සම්පත් වැඩි මේ කාම ලෝකේම පංචකාම සැප සම්පත් වැඩිම තැන තමයි පරිනිම්මිත වසවර්ති කියන ඉහළම දිව්‍ය තලේ මෙන්න මේ පරිනිම්මිත වසවර්ති කියන දෙව්ලොව තමයි මේ කාම ලෝකෙම අධිපති භාවයේ දරන වසවර්ති මාර්යා පහළ වෙලා ඉන්නේ හැබැයි මාර වසඟේට මුළු කාම ලෝකයේම මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක හය සතර ආපාය මේ සියල්ල මාර වසඟේ මේ කාම ලෝකයේම අධිපති භාවයේ දරන කෙනා මේ සියල්ල තමන්ගේ වසඟේ පවත්තන මේ පංච කාමයන්ගෙන් తాවකාලිකව මිදිච්ච පිරිස තමයි රූපී අරූපී බ්‍රහ්ම තලවල ඉන්නේ මේ දිව්‍ය ලෝක හයට ඉහළින් රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් අරූපී බ්‍රහ්මතල හතරකුත් පිහිටලා තියෙනවා. එතකොට මේ බ්‍රහ්ම ලෝකවල කෙනෙක් උපදින්නේ පංචකාමයන් ඉක්මවා ගිය වෙලාවක. ඒ කියන්නේ සමාධිය වඩලා. පිංගතුනි බුදුරජාණන් වහන්සේ සමාධිය විස්තර කරන්නේ මේ විදිහට. කෙනෙක් සමත භාවනාව තුළ හිත එකඟ කරාට පස්සේ පංච නීවරණ යටපත් වෙනකොට එයාගේ හිතේ ඇතිවෙනවා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන සමාධි අංග. මේ සමාධිය බුදුහාමුදුරුව පෙන්නනවා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි පංචකාමයන්ගෙන් වෙන් වෙච්ච වෙලාව අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙච්ච වෙලාව සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පඨම ධානං උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව ඇති පළවෙනි ධානයේ ලබනවා එතකොට මේ පළවෙනි ධානයේ ඇති කර ගන්නකොටම විවිච්ඡේව කාමේහි යා කාමයන්ගෙන් වෙන් වෙච්ච වෙලාව විවිච්ඡේව අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙච්ච වෙලාව අන්න ඒ නිසා පංච කාමයන්ගෙන් සමාධිය තුල ඉන්න මොහොත කියන්නේ වෙන් වෙච්ච වෙලාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මනුස්ස ලෝකෙදී උනත් කෙනෙක් සමාධියක් උපදවනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා මාර්යාගේ ඇස්වලට වැලි ගැහුවා කියන මාරයට නොපෙනෙන තැනක සැඟවිච්ච මොහොතක් සමාධියක් ඇති කරගන්න වෙලාව. පිංගතුනි යම්කිසි කෙනෙක් ඒ විදිහට සමාධිය පුරුදු කරලා මරණාසන්න කාලේ පවා ඒ සමාධිමත් හිත පිරිහෙන්නේ නැතුව පවත්තමින් හිටපු කාලේ ඒ කෙනා මිය පරලව ගියොත් ඒ සමාපත්තියට අනුව රූපී අරූපී බ්‍රහ්ම තලවල උපදිනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යාන වඩපු කෙනෙක් නම් ඒ ධ්‍යානයන් තනුව රූපාවචර බ්‍රහ්මලෝක 16ක් අන්නේ බ්‍රහ්මලෝක 16න් සුදුසු තමන්ගේ සමාධි මට්ටම අනුව බ්‍රහ්ම තලයක උපදින යම් කිසි කෙනෙක් අරූප සමාපatti ලැබුවා නම් ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥාන ආසඤ්ඤායතන මේ අරූප ධ්‍යාන වැඩුවොත් එයා අරූපී බ්‍රහ්ම තලයක උපදින මෙන්න මේ විදිහට තමයි මේ තල 36කින් යුක්ත ලෝක ධාතුවක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල සත්වයන් උපදින තල 31ක් තියෙනවා. පිංගතුනි දැන් අපි කතා කරේ මුලින් කාම ලෝකේ ගැන. අපි ඉන්නේ කාම ලෝකේ. කාම ලෝකේ ඉන්න සත්වයන්
පංච කාමයන් තුල තමයි සැපය සතුට සොම්නස හොයන් මේ කාම ලෝකයේ අධිපති භාවයේ දරන්නේ වසවර්ති මාර්ය පාපී මාර්ය බුදුරජාණන් වහන්සේ මාර්යයට කතා කරන්නේ දේව පුත්‍රය දෙවිය කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ මාර්යයට කතා කරන්නේ පාපිමතෝ මාරෝ පාපී මාර්ය ඒකට හේතුව මාර්යයක් කරන්නේම අකුසල්මයි බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක මාර්යය ගොඩාක් අකුසල් කරනවා ඒකට හේතුව මාර්යය කැමති නෑ තමන්ගේ වසඟේ ඉන්න පිරිස තමන්ගේ මිදිලා යනවා මාර්යයට අවශ්‍ය තමන්ගේ අධිපති භාවයත් එක්ක තමන්ගේ වසඟේ ඉන්න පිරිස තමන්ගේ යටතේම ඉන්නවා දකින්න අන්න ඒ නිසා මාර්යා නිවන් දකින්න උත්සාහ කරන ශ්‍රාවකයන් මේ සංසාරයෙන් මිදෙන්න උත්සාහ කරන ශ්‍රාවකයන්ට හිරිහැර කරදර බාධාවන් සිදු කරනවා මේ අතර අද අපි කතා කරන්නේ දසමාර සේනා ගැන පින්තුනි දසමාර සේනා බොහෝ වෙලාවට මේ මාර්යාගේ මාර සේනාවල් ගැන ඔබ අහලා ඇති දේශනාවල බුදුරජාණන් වහන්සේ මාර පරාජය කරපු හැටි උන්වහන්සේ බෝධි මූලයේ එදා සුජාතාවගේ කිරිපිඩු දානේ වළඳලා සොත්තිය බමුණා දීපු කුසතන මිටි යටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ අභියසට බෝසතාණන් වහන්සේ වැඩම කරලා නැගෙනහිර දිසාවට කුසතන ඉලලා වැඩ සිටියා උන්වහන්සේට තිබුණේ පුදුමාකාර වීරියක් ඒ වීරියට ධර්මයේ කියන්නේ චතුරංග සමන්නාගත වීරිය මගේ ශරීරයේ සම්මස් වියලේවා ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මැරුණත් මෙතනින් නැකිටින්නේ නැහැ කියන අදිෂ්ඨාන අන්නේ අදිෂ්ඨානෙන් වැඩ සිටිය නිසා තමයි ආසනෙට අපි වජිරාසනෙ කියලා කියන්නේ දැන් බලන්න බෝසතාණන් වහන්සේ අදිෂ්ඨානෙ මගේ ශරීරයේ සම්මස් වියලේවා ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් ධර්මයක් මේ ආසනයේදීම අවබෝධ කරගත යුතුද ඒ ධර්මය අවබෝධ කරගන්න නැතුව නම් මෙතනින් නැගිටින්නේ නැහැ කියන අදිෂ්ඨාන මේ අදිෂ්ඨානෙන් වාඩි වෙනවා සමගම උන්වහන්සේ වැඩ ඉන්නකොටම කලබල වෙන්නේ කාම ලෝකයේ අධිපති භාවයේ ධර්ණ වසවත්ති මාර්ය මාර්ය දැනගත්තා මාර වසගෙන් මේ මහා වීරයන් වහන්සේ මිදුනොත් තව විශාල පිරිසක් මාර වසගෙන් මුදවගෙන නිවන කරාරගෙන යනවා සසරින් මුදවන ඒ නිසා කොහොම හරි වළක්වන්න ඕන කියලා හිතපු පාපී මාර්යා එදා ගිරිමේකලා කියන ඇතු පිට නැගලා මාර්යාගේ හස්තිය තමයි ගිරිමේකලා කියන හස්තිය. ඒ ඇතු පිට නැගලා විශාල මාර සේනා මවාගත්තා. එතන මාර්යාට මහා සේනා මවා ගන්න පුළුවන්. මහා බල සම්පන්න කෙනෙක්. මාර්යා විශාල සේනා මවාගෙන බෝසතාණන් වහන්සේ වජිරාසනේ වැඩ ඉන්නකොට ඒ වෙනකොට උන්වහන්සේ තව බුදු වෙලා නැහැ කෙලෙස් සහිතයි. හැබැයි මහා බියජනක හඬ ඇති වෙන ළඟ ළඟ හෙන පුපුරනා වගේ භයානක හඬ ඇති වෙන ගස් කඩාගෙන ඇඟට වැටෙනා වගේ ශබ්ද ඇති වෙනවා ගල් පෙරලීගෙන එනවා කඳු පෙරලීගෙන එනවා භයංකාර හඬ ඇති කරා දැන් සාමාන්‍ය වෙනෙක් කෙනෙක් කෙලෙස් සහිත කෙනෙක් නම් බය වෙනවා තැති ගන්නවා එක්ක පැනලා දුවනවා එතන මොකද්ද මේ ඒ තුන්වහන්සේ අර අදිෂ්ඨානෙන් වීරියෙන් උන්වහන්සේ නොසෙල්වි උන්වහන්සේගේ අදිෂ්ඨානෙම හිතේ දරාගෙන වැඩ ඉන්න. අවසානයේ මේ වසවර්ති මාර්යා මාර සේනාවත් එක්ක ඊතල වර්ෂාවක් අහසින් එව්වා කියන. එතකොට හිතන්නේ ඊතල වර්ෂාවක් කියනකොට මේක ඊතලයක් දෙකක් නෙමෙයි. වැහි බිඳුව අහසින් වැටෙනාගේ විශාල ඊතල වර්ෂාවක් කියන. ඊළඟට ගල් වර්ෂාවක්. මේ වගේ ගිනි වර්ෂාවල් නොයේක් විදිහට බියජනක දේවල් උන්වහන්සේට ඒ කිසිම දෙයකින් හැබැයි ඒන හැම ඊතලයක්ම උන්වහන්සේ ළඟට ඇවිල්ලා බිමට වැටෙනවා උන්වහන්සේගේ පාරමී බලය වෙන කෙනෙක් නම් මේ ඊතල එනකොට ගල් එනකොට පැනලා දුවනවා අවසානයේ වසවර්ති මාර්යා ළඟටම ආව මහා සේනා පිරිවරාගෙන අවියාවිද දරාගෙන ආපු මාර්යා බෝසතාණන් වහන්සේට කියනවා වහාම උතනින් නැගිටින්න ඔය ආසනිය අයිති මටයි කි ඒ නිසා වහාම උතනින් නැගිටින්න කි මමයි කිය මේ කාම ලෝකයේ අධිපතිය මගේ අවසරයක් නැතුව ඔබ වහන්සේට මෙතන වැඩ ඉන්න බෑ ඒක පින්වතුනි මේ වගේ කාම ලෝකයේම අධිපතිය ඒ කියන්නේ දිව්‍ය ලෝකහයි මනුස්ස ලෝක සතර අපාය පංච කාමයන් තුල ජීවත් වෙන මේ සියලු සත්‍යයන්ගේම අධිපති භාවයේ දරන්නේ වසවත්ති මාර්යා එතකොට මේ මාර්යාගේ වසඟේ තමයි
මේ කාම ලෝකේ ඉන සත්‍යයන් සියලු දෙනා ඉන්නේ. මාරයා කියනවා මෙතන මට අයිති තැන. මගේ අවසර නැත්නම් ඔබට මෙතන ඉන්න බෑ කි. දැන් ඔබ හිතන්න ඔබට හිතෙන්න පුළුවන් මේ මොකද්ද කියලා. ඔබට හිතෙන්න පුළුවන් දැන් ඔබ ඔබම හිතන්න සාමාන්‍ය මේ ලෝකේ හැම තැනම පාලකයෝ ඉන්නවා. ගමක ඉන්නවා ප්‍රධානී. ගම් ප්‍රධානී කියලා හරි ඉස්සර කිව්වා. පලාතක ඉන්නවා ප්‍රධානී. දැන් අද නම් පලාත් සභා ග්‍රාම සේවක ග්‍රාමෝදේ ඔය වගේ පාලනය වෙන එක එක ක්‍රම තියෙන්න පුළුවන්. එතකොට මේ වගේ අවසානයේ රටේ රජුරෝ ඉන්නවා. රටේම භූමිපති කියලා රජුරුවන් හැඳින්නුවේ රටේම ඒ භූමිය අයිතිකාරයා. දැන් ඔබ හිතන්න ඔබට ඉඩමක් ඔබට පර්චේස් 20ක 30ක හරි ඉඩමක් තියෙනවා. ඔබ කියන්න පුළුවන් මට නිරවුල් ඔප්පු තියෙන්නේ. මේ අපේ પરම්පරාවෙන් ආවේ මේක අපේ ඉඩම. මේ තියෙන ඔප්පු. හැබැයි ওই මොන ඔප්පු ඔබට තිබුණත් රටේ රජුරුවන්ට එක රැයෙන් ඔබේ ඉඩම පවර ගන්න පුළුවන් රාජසන්තක කරන්න පුළුවන්. ඔබව පාරට ඇදලා දාන්න පුළුවන් එක්ක වෙන දිහාවක ඔබ පදිංචි කරවන්න පුළුවන්. ඒක රජයට අයිති දෙයක්. ඒකේ පූර්ණ අයිතිය තියෙන රජයට ඔබට తాවකාලික ඔප්පුවක් තිබුණත් ඔබේ ඉඩමේ මැණිකක් හම්බුණා කියලා ඔබ නෙමේ අයිතිකාරය. ඒක අයිති රජයට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට. එතකොට අපිට පේනවා මේ අපි ජීවත් වෙන ලෝකයා තුළ ඔබට මේක මම මගේ කීවට ඒකේ පරම අයිතිය ඔබට නැහැ. ඒ වගේ මේ කාම ලෝකයේම අධිපති භාවයේ දරන වසවර්ති මායයා. මායයට තමයි කාම ලෝකයේ අධිපති භාවයේ තමන්ගේ උපතත් එක්ක ලැබිලා තියෙන්නේ ඒ මාර භව දරන තාක්කල්. ඒ අධිපති භාවයේ තුල මාය යන කරනවා වහාම උතනින් නැකිටින්න. මේ ආසනේ මේ කාම ලෝකේ මටයි අයිතිය තියෙන්නේ. ඔබ වහන්සේට මගේ අවසර නැතුව උතන වැඩ ඉන්න බෑ. ඒ වෙලාවේ උන්වහන්සේට කවුරුත් නැහැ. මාය සේනා පිරිවරාගෙන එනකොට දෙවිවරු පවා බියේ පලා ගියා කියන. ඒ වෙලේ මාය කියන ඔබ වහන්සේට මෙතන වැඩ ඉන්න අයිතියක් තියෙනවා නම් මට ඔප්පු කරන්න. උන්වහන්සේට සාක්කියකටවත් කවුරුවත් නැහැ. අවසානයේ තමන් පුරපු පාරමී ධර්ම සිහි කරලා උන්වහන්සේ මේ පාරමී ධර්ම මෙනෙහි කරලා පොළවට ශ්‍රී හස්තයේ තියලා දිවුරලා උන්වහන්සේ අදිෂ්ඨානයක් කරා මම පාරමී සම්පූර්ණ කරගත් කෙනෙක්. මට මෙතන වැඩ ඉන්න අයිතියක් තියෙනවා කියලා ශ්‍රී හස්තයේ පොළවට තියනකොට මහ පොළව ගිගුරුන් දෙමින් කම්පා වුණා. උන්වහන්සේ විස්සන්තර ආත්මේ පාරමී පුරනකොට හත් වාරයක් පාරමී බලෙන් මහ පොළොව කම්පා වුණා. මට මෙතන වැඩ ඉන්න අයිතියක් තියෙනවා මම පාරමී සම්පූර්ණ කරගෙනයි මේ වැඩ ඉන්නේ කියලා ශ්‍රී හස්තයේ තියෙනකොට මහ පොළොව ගිගුරුම් දෙමින් කම්පා වුණා. අන්න ඒ වෙලේ තමයි මාරයා සේනාවත් එක්ක පලා යන්නේ. ඕක තමයි අපි මාර පරාජය කියලා හඳුන්වන්නේ. පිංගතුනි හැම බුදු කෙනෙකුටම ඔය වගේ කරදර කරන මාරී ඒ හැම කාලෙකම ඉන්නේ. එකම මාරයා නෙමෙයි. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඒ මාරයමද ඒ තවත්. අකුසඳ බුදුහාඳුරන් හිටපු මාරයමද මේ දැනුත් තියෙන්නේ. කොණාගමන බුදුහාඳුරන් කාලෙත් ඒ මාරයමද මේ මාරය හැමදාම ඉන්නවා. ඒක පිංගතුනි තනතුරක් හැටියට ලැබෙන දෙයක්. දැන් ඔබ අහලා ඇති දෙදෙව්ලෝට අධිපති ශක්‍ර දෙවිය. ඒ ශක්‍ර කියන්නේ තනතුරක්. ඒ ඉන්න ශක්‍ර දෙවියෝ එතනින් චුත වෙනකොට තව කෙනෙක් දෙදෙව්ලෝට අධිපතිය හැටියට එතන පහළ වෙනවා. කාම ලෝකයේම අධිපති භාවයේ දරන කෙනා හැටියට කකුසඳ බුදුහාඳුරන්ගේ කාලේ හිටිය දුසී කියන මාර්යා. එතකොට ඒ මාර්යා ඒ අත්භවෙන් චුත වෙනකොට තව කෙනෙක් එතනට පහළ වෙනවා. ඒ වගේ දැන් ඔබ හිතන්න අටක හිතන්න ජනාධිපති කියන්නේ තනතුරක්. එතන ඉන්න පුද්ගලයා වෙනස් වෙනකොට තව කෙනෙක් ඒ තනතුරට පහළ වෙනවා. ඒ වගේ නගරාධිපති කියලා හිතමු ඒක තනතුරක්. ඒ පුද්ගලයා වෙනස් වෙනකොට තව කෙනෙක් එතනට පහළ වෙනවා. ඒ වගේ තමයි සතරවරන් දෙවියෝ. වෛශ්‍රවණ කියන්නේ තනතුරක්. උතුරු දිශාව පාලනය කරන පාලක තනතුර තමයි වෛශ්‍රවණ. ඒ දෙවියන් එතනින් චුත වෙනකොට තව කෙනෙක් ඒ තනතුරේ පහළ වෙනවා. ඒ අයගේ පිනට අනුව පහළ වෙන තනතුර. එතකොට අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් වෙනවා ඒ කාලෙත් මාරෙක් ඉන්නේ. ඒ මාරය හැබැයි මේ විදිහට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න උත්සාහ කරනකොට මේ තරම් කරදර කරන්නේ දන්නවා එච්චර අමාරු. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගැන තියෙන්නේ උන්වහන්සේ සතර පෙරනිමිති දැකලා මාලිගාවේම උඩුමහල් තලයට වෙලා සතියක් දුෂ්කර ක්‍රියා කරන. තමන්ගේ දේවිය චන්ද්‍රමුඛී බිසව තමයි කිරිපිඩු හදාගෙන ඇවිල්ලා පූජා කරන්නේ. ඒ කිරිපිඩු වළඳලා එදා අහසින් ඇවිල්ලා මහා බ්‍රහ්ම දෙවියන් අටපිරිකරක් පූජා කරන. කේස්වැටිය කපල අහසට වීසි කරලා අර ඇඳගෙන හිටිය රාජකීය සලුපිලි අහසට වීසි කරලා උන්වහන්සේ
සිවුරු පිරිකර දරාගෙන අහසින්මයි කියන බෝමුලට වඩින්. එතකොට මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙන කාලේ දීර්ඝායුෂ ඇති කාලයක් අදා අපිට තේරුම් ගන්න බෑ. මොකද අපේ ආයුෂ අවුරුදු 100නුත් පහළට පෙරහිලා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ මිනිස්යන්ට අහසින් යන්න පුළුවන් හැකියාව තියෙනවා. බොහෝ පිරිස උන්වහන්සේගෙන් බණ අහන්නෙත් අහසින් කියන. එතකොට අපිට පේනවා එහෙමනම් මේ අපි දකින මනුස්ස ලෝකවලට වඩා මිනිස්සුන්ට වඩා ලොකු වෙනස්කම් තියෙන්න පුළුවන්. මෛත්‍රී බෝසතාණන් වහන්සේ එදා අහසින් බෝමුලට වඩිනකොට පාපී මාරයා සේනා පිරිවරාගෙන අහසින් මේනවා මගදිම වළක්වන්න. බෝසතාණන් වහන්සේ අහසින්ම බෝමුලට වඩිනවා දැකලම අහසෙදිම ආපහු හැරිලා පලා යනවා. උන්වහන්සේ වළක්වන්න බැරි වෙනවා. අන්න ඒ විදිහට තමයි මෛත්‍රී බුද්ධ ශාසනය තුළ මාර පරාජය වෙන්නේ. අහසෙදිමයි පලා යන්නේ. එතකොට මේ විදිහට හැම බුදු කෙනෙකුටම කරදර හිරිහැර කරන ඒ කාලේ කාම ලෝකයේ අධිපති භාවයේ දරණ කෙනෙක් ගැන සඳහන් වෙනවා. මේ මාරයාට බැඳෙන්නේ කොහොමද? මේ කාම ලෝකෙම ඉන්න සත්‍යයන් මාරයාට බැඳිලා ඉන්නේ මොන වගේ අකුසල ධර්මයන් නිසාද? අන්න බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට දස මාර සේනාවන් ගැන බොහොම ලස්සන දේශනාවක් කරන මාරයාට බැඳෙන සේනා. දැන් අපිට මාර සේනාව කියපු ගම එකපාරට මතක් කිනේ මේ මාරයාට ඉන්න විශාල සේනාවල්. ඒ විදිහට මාරයාට සේනාවලුත් ඉන්නවා. සේනා මවා ගන්නත් පුළුවන්. මේ මෙතන පෙන්නන්නේ මාරයාට බැඳෙන ක්‍රම. බුදුරජාණන් වහන්සේ වදාලා කාමාතේ පඨමා සේනා ဒුතියා අරති උච්චති තතියා පුප්පිපාසාති තතුත්තේ තණ්හා පෞච්ඡති පංචමේ විචිකිච්ඡාති සත්තමේ තීනමිච්ඡන්ති. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දසමාර සේනා පෙන්වනවා. ඒකේ පළවෙනි මේක තමයි කාමය. පංච කාමයන්ට තියෙන ඇලීම මාරයාට බැඳෙන පළවෙනි සේනාව තමයි. ඔබ ඉස්සලා මේ 10 මතක තියාගන්න. මේ විදිහට පළවෙනි මාර සේනාව තමයි කාමය. පංච කාමයන්ට බැඳියා. දෙවනි මාර සේනාව අරතිය. අරතිය කියන්නේ කුසල ධර්ම වඩන්න තියෙන අකමැත්. අනේ බෑ කම්මැලි, දැම් බෑ පස්සේ කරන, ඒ වගේ කුසල් වඩන්න තියෙන අකමැත්තට කියන අරතිය. ඒක මාරයට බැඳෙන සේනාව. තුන්වෙනි මාර සේනාව තමයි බඩකින්නයි පිපාසයයි. අපි ඒ ගැන කතා කරමු කොහොමද මාර සේනාවක් වෙන්නේ. හතරවෙනි මාර සේනාව තණ්හාව. මාර සේනාවක් මාරයට බැඳිලා යන සේනාවේ බලවත්ම එක තමයි තණ්හා. ඊළඟට විචිකිච්ඡාව, සැකය, බුද්ධ ආදී අටතැන් ගැන තියෙන සැකය. මේ සැක සංකා මාරයාට බැඳිලා යන සේනාව. ඊළඟට තීන මිද්දේ කියන්නේ නිදිමත, අලසකම, කම්මැලි ගතිය, බත් මත ඈනුන් යාම, කම්මැලි, වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. එතකොට මේ ස්වභාවය තුළ මාරයාට බැඳෙනවා කිය. ඒ තමයි හයවෙනි මාර සේනාව. හත්වෙනි මාර සේනාව තමයි මකු බවයි දැඩි බවයි. මක්කෝ තම්බෝ කියන මකු බව, ගුණ මකුකම, දැඩි බව. සමහරු ඉන්නවා කිසිම දෙයකට බුදුහාඳුර කීවත් මම පිළිගන්නේ නැහැ කියන જાතිය ඉන්නවනේ. හරි දැඩි, කුසලයට නැමෙන්නේ නැහැ. සත්‍ය පෙනිපෙනී තමන්ගේ මතය තුළම එල්බගෙන ඉන්න අය. අන්න මාරයට බැඳෙන සේනාව. ඊළඟට අනුන්ගේ දේවල් වලට ආසා කිරීම, අභිජ්ජා, මාරයට බැඳෙන සේනාව. අනුන්ගේ දේවල් වලට ආසා කර. නවවෙනි මාර සේනාව තමයි තමා උසස් කොට අනුන් හෙලා දකින අත්තුක්කංශන පරවම්බනේ දෙනවා කියලා තියෙන. තමා උස, තමන් තමයි ඔක්කොම හරි, තමන් තමයි සියල්ල දන්න, තමන් කරන දේ තමයි හරි, අනිත් ඔක්කොම වැරදි කියලා අනිත් අය පහත් කරලා තමන් උසස් කරන. ඒක මාරයාට බැඳෙන සේනාවක්. ඊළඟට දසවෙනි මාර සේනාව තමයි ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ගැන තියෙන ආසා. මෙන්න මේ 10 මාර සේනාවන් මාරයාට බැඳෙන ක්‍රම 10ක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. අපි මේවා එකින් එක තේරුම් ගමු. කාමාතේ පඨමා සේනා, මාරයාට බැඳෙන පළවෙනිම සේනාව, පළවෙනි ක්‍රමේ තමයි පංචකාමයන්ට බැඳියා. පින්වතුනි, අපි ඉන්නේ කාම ලෝකේ. ඇහැට පේන ප්‍රියමනාප රූප වලට බැඳෙන, ඇලුම් කරන, ආසා කරන. ඒ රූප හොය හොයා මිනිස්සු දුවන, ආස්වාදේ හොය හොය ලස්සන ලස්සන දේවල් බලන්න ආසයි. ඊළඟට කනට ඇහෙන මිහිරි ශබ්ද වලට ඇලෙනවා, බැඳෙනවා, ආසා කරන. නාසයට දැනෙන සුවඳට ඇලුම් කරන, සුවඳ වර්ග හොය හොයා දුවනවා නාසේ. ඊළඟට දිවට දැනෙන රසයට ඇලුම් කරන. බලන්න මිනිස්සු සමහරු ජීවත් වෙන්නෙම කන්නම තමයි, කෑමම තමයි, කොහේ හරි
සමහරුන්ට කෑම ගැන කියන කොටත් කටට කෙල උරන. කෑම ගැන කොහෙද තියෙන්නේ? අරක කෑම රහද? අර හෝටලේ රහද? සමහරුන්ට ලංකාවෙන් කාලා කාලා සමහරලාට පිට රටවල් වල පවා යනවා කෑම හොයාගෙන. සතියක් දෙකක් ගිහිලා කොහෙන් හරි හොදට කාලා ඉන්න ඕනේ කියලා යනවා. එතකොට කෑමම මුළු ජීවිතේ කරගත් ඒ තුලින් බොහෝ පිරිසක් ගුණධර්ම වැඩිම අතහරින. එතකොට මේ විදිහට පංචකාමයන්ට බැඳිලා යනවා. ඊළඟට කයට දැනෙන පහස බලන්න මිනිස්සු මේ පහස හොයන්න කියලා මොනතරම් දුකට අමාරුයි වැටෙනවද කියලා. මෙන්න මේ පංචකාමයන්ට බැඳී ගියා කියන්නේ කෙලින්ම මායයට බැඳෙන පළවෙනිම සේනා. ඒ තුල කෙනෙක් නිවන් අවබෝධයට අප්‍රමාදීව කුසල් වඩන්න, අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරන්න නිවන් අවබෝධයට නෙමෙයි යොමු වෙන්නේ. පංචකාමයන් හොයන්න. ඒවටයි හිත ආස කරන්න. ඒවටයි හිත දුවන්. ඒ නිසා කාම අරමුණු පස්සේම දුවනවා. සමහරුන්ගේ ජීවිතේම පංචකාමයන් ඔස්සේමයි. හැම වෙලාවෙම ලස්සන රූප, ලස්සන ශබ්ද, ගඳ සුවඳ, කෑම බීම, පහස පංචකාමයන් හොය හොයා හොය හොයා කාමී මන්ද වෙලා යනවා. අන්න මායයට බැඳෙන පළවෙනි සේනාව. ඊළඟට දෙවෙනි එක අරතිය. මෙන්න මේ අරතිය කියන එක බොහෝ දෙනෙකුට දකින්න තියෙන දෙයක්. කුසල් වඩන්න අකමැති. ඒක කම්මැලිකමක් වෙනවා. පස්සේ බැරියේ අනේ දැන් නම් බෑ කම්මැලි. බණක් අහන්න පටන් ගන්න බණක් අහම කියවත් අද බෑ හෙට කරනවා. අද නම් අමාරුයි කියන. මේ කුසීතකම කම්මැලි අරතිය බුදුහාඳුර බොහොම ලස්සනට පෙන්නනවා කුසීත වත්තු කියලා දේශනාවක. බුදුරජාන් වහන්සේ වදාළ මේ අරතිය කුසල් වඩන්න අකමැති තියෙන කෙනා එයා මොනවා හරි හේතු හොයනවා. දැන් එයාට කොහේ හරි ගමනක් යන්න තියෙනවා. එයාට දුර ඈත ගමනක් තියෙනවා. එයා ගමන ගැන හිත හිතා කම්මැලි වෙනවා. අනේ බෑ ගොඩාක් ඈතේ දැන් හිටනම් මට දවසම මහන්සි වෙන්න තියෙන ලොකු වැඩක් කියලා. ගමන තියෙන හෙට. හැබැයි අද දවසෙම එයා කුසීත වෙලා ඉවරයි. අද දවසෙම කම්මැලි මොකුත්ම කරන්නේ. අද නම් රිස්ක් කරන්න ඕන, නිදා ගන්න ඕන, හෙට ලොකු ගමනක් යන්න තියෙනවා කියලා කලින්ම නිදා ගන්න. ඊළඟට බුදුහාඳුර වදාලා දැන් ගමන පහුවදා ගියා කියමු. දැන් ගමන ගිහිල්ලා ආපු ගමම්ම වැටෙන්නේ ඇඳට. සමහරු ඉන්නවා කොහේ හරි ගමනක් ගිය රසාවට ගියත්, පාරේ කොහේ හරි ගමනක් ගියත්, ඉස්කෝලේ ගියත් ආපු ගමන් ඒ ඇඳුම් පිටීම වැටෙන්නේ ඇඳටමයි. ඇයි කම්මැලිකම? අර අරතිය කුසල් වඩන්න තියෙන අකමැත්. අඩුගානේ තමන්ට මෙලව වැඩක් කරගන්න කිසිම දෙයක් තමන්ගේ අර අරතියෙන් වෙන්නේ කම්මැලි ගතියම ඇති කරනවා. එතකොට සමහරුන්ට හරියට කෑම බීම නැති වුණත් බුදුහාඳුර පෙන්නවා දැන් අපි හිතමු කුසීතකම තියෙන කෙනෙකුට කෑම බීම හරියට එදා හොඳට හිතේ හැටියට කන්න හම්බුනේ නැහැ කියලා එයා හිතනවා නේ අද නම් කෑම හරිනේ. අද නම් ඇඟට පණත් නැහැ, හරියට කන්නත් නැහැ. මොනවද මේ කෑම? අද නම් අමාරුයි, අද නම් මුකුත් කරන්න බෑ කියලා අර කෑම පිටින් තියෙනවා. කාලා වැඩි වුණොත් කවුරු හරි හොඳ කෑමක් දෙනවා. දැන් කාලා 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 දැන් කෑම වැඩි. කෑම වැඩි වුණාට පස්සේ එයා ඒක හේතුවක් කරගන්නව අරතියට. ඊට පස්සේ හිතනවා අම්මෝ අද නම් කෑම වැඩි වුණා, අද නම් බෑ මුකුත් කරන්න, අද නම් බෑ. ඔය මොනවත් කරන්න බෑ, අද නම් නිකන් ස්මෘත්තා වගේ නිකන් පණත් නැහැ. එහෙම වැටෙන්නේ ඇඳට. ඊළඟට කෙනෙකුට ලෙඩක් හැදුණා. බුදුරජාන් වහන්සේ වදා සමහරුන්ට කාටත් ලෙඩ හැදෙන. දැන් අපි හිතමු කාට හරි එකපාරට ලෙඩක් හැදුණා. සමහරු ඉන්නවා මේ වීරිය තියෙන අරතිය ප්‍රහාණය කරගන්න දක්ෂයි ඉන්නවා. සමහරු මොන ලෙඩේ හැදුණා කාගෙන ඒ තමන්ගේ කුසල ධර්මවල වැඩ කටයුතු වල යෙදෙනවා. ඒ ගුණ ධර්ම පුරනවා. හැබැයි යම් පොඩි ඔළුව කැක්කුමක් ආවත් නික ඇඟට පණනේ අනේ බෑ ඔළුව කැක්කුමක්ද නම් හරි අමාරුයි කියලා එයා හැම වෙලාවෙම අරතිය තියෙන කෙනා කුසීතකමටමයි යදෙන්නේ හිත. එයා අරතියෙන් යුක්තව අද නම් බෑ කියලා වැඩ කටයුතු මග හරි. දැන් අපි හිතමු එයාට අසනීප වෙලා ඉඳලා ලෙඩේ දැන් සනීපයි. වෛද්‍යවරයාත් කියනවා දැන් ඔයාට හොඳයි. එයාටත් දැනෙනවා එයාට හොඳයි කියලා. හැබැයි හොඳ වෙච්ච ගමන් එයා අර කුසීතකමේ ස්වභාවය තමයි අරතියේ ස්වභාවය හොඳ වුණා විතරයි. දැන් මේ කොච්චර අසනීපෙන් ඉඳලා යන්තම් සනීප වුණා විතරයි. දැන් නම් දවස් කීපයක් විවේකයෙන් ඉන්න ඕන කියලා. එයා හැම වෙලාවෙම අර වැඩ කටයුතු මග හරින. කුසීතකමටම හිත ඇදෙනවා. අරතියට හිත යන. එතකොට මෙන්න මේ ලක්ෂණ බුදුරජාන් වහන්සේ පෙන්වුවා මේක කුසල ධර්මයන්ගෙන් එයා ඈත් කරන. කුසල් වඩන්න අකමැත් ඇති වෙනවා. කුසල් කියන්නේ එතන සීල සමාධි ප්‍රඥා වඩන්න. එයා ධර්මාවබෝධයට උත්සාහ ගන්නේ නැහැ.
එයාට කම්මැලි පස්සේ බැරියේ වට කල් තියනවා දැන් නම් බෑ නිකැඟට පණත් නෑ කෑවෙත් නෑ අද නම් බෑ මොන භාවනාද මොන බනද මොන පින් කන්ද වුවා කරන්න අනේ කම්මැලි කීකේ හැම වෙලාවෙම යා එතනින් එයා බැඳෙන්නේ මාර සේනාවට මාරයට බැඳිලා යනවා බුදුරජාණන් වහන්සේ වදාලා කාමයෝස්සේ මාරයට බැඳෙනවා ඊළඟ එක තමයි කම්මැලිකම අලසකම අරතියෝස්සේ මාරයට බැඳිලා යනවා ඒ තමයි දෙවනි මාර සේනාව තුන්වෙනි මාර සේනාව තමයි බඩකින්නයි පිපාසයයි තතියා පුප්පිපාසාත් බඩකින්න පිපාසයේ මාර සේනාවක් හැටියට පේනවා බලන්න ඒකට හේතුව ඔබ බලන්න කෑම නිසා කොච්චරනම් මිනිස්සු නිවන් මගින් ඈතට යනවද කියලා බලන්න බුදුරජාන් වහන්සේ පෙන්වන ධම්ම දායාද සූත්‍රයේ මහණෙනි ආමිසී දායාද කරගන්න එපා කියන ධර්මයේ දායාද කරගන්න කියන බුදුහාඳුර එක තැනක පෙන්නවා මහණෙනි ඔබ යම් ආරාමයක වන සෙනසුනක වැඩ ඉන්නකොට ඔබට ඒ ආරාමයේ තුල හොඳට සීල සමාධි ප්‍රඥා වඩාගෙන නිවන් මඟ වඩන්න පහසුයි හැබැයි ඔබට සිව්පසේ ටික හරියට ලැබෙන පින්නපාති ගියාට හරියට දාන ටිකක් නැහැ හරියට බෙහෙත් හේත් ටික ලැබෙන්නෙත් නැහැ හොඳ කුටියකුත් නැති වෙන්න පුළුවන් ගල්ලෙනක් එක්ක තෙමෙන තැන හරියට සිවුරු පිරිකරත් නැහැ බොහොම දුප්පත් දායකයෝ ඉන්න තැන හැබැයි නිවන් මඟ වඩා ගන්න පහසුයි එතකොට හිතන්න කියනවා මම පැවිදි වුණේ මේ කෑම බීම හොයාගෙන නෙමෙයි මම පැවිදි වුණේ ලස්සන තැන් හොයාගෙන නෙමෙයි මම පැවිදි වුණේ නිවන් දකින්න ඒ නිසා මට මෙතන සිව්පසෙන් අඩුපාඩුකම් තිබුණත් නිවන් මඟ වඩා ගන්න පහසුයි එහෙම හිතලා අර සිව්පසෙන් ඇතිවන පීඩාව දරාගෙන ප්‍රතිවේක්ෂාවෙන් ලැබෙන දෙයක් තමන් පිළි අරගෙන ගුණධර්ම වඩන්න කිය. ඊළඟට බුදුරජාන් වහන්සේගේ අනිත් පැත්ත පෙන්වුවා මහණෙනි යම් ආරාමයක ඔබ වැඩ ඉන්නකොට ඔබට හොඳ ප්‍රණීත විදියට දාන ටික ලැබෙනවා. සමහර ලාවට රජ පවුල්වල සිටු පවුල්වල ධනවත් පවුල්වලින් ප්‍රණීත වෑංජන වලින් බොහොම හොඳට දාන ටික ලැබෙනවා. දිව පිනා යන දාන ටික හම්බෙන හොඳ සිවුරු පිරිකර හම්බෙන හොඳ කුටි සෙනසුන් හදලා පූජා කරනවා බෙහෙත් හේත් ටික හම්බෙන සිව්පසයේ උපරිමෙන් ලැබෙනවා හැබැයි එතන බණ භාවනාවක් කරගන්න බෑ බණ පොතක් කියෝ ගන්න බෑ තමන්ට සිල් රකින්නත් බෑ ගුණ ධර්ම පුරන්නත් බෑ ඒවට බාධා තියෙන පලිබෝධ සහිත තැන බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි ඉවැනි තැනක රැඳෙන්න එපා කියනවා මොනතරම් සිව්පසයේ තමන්ට ලැබුණත් නොකියම හරි එතනින් පිටත් වෙන්න කි. ඒකේ දේශනාවේ ඒ විදිහටම තියෙනවා මහණෙනි නොකියාම එතනින් පිටත් වෙලා යන්න. මොකද කිය කිය ඉන්න ගියොත් අර සිව්පසයේ දෙන දායකයෝ යන්න දෙන්නේ. අනේ යන්න එපා ඔබ වහන්සේ ඉන්න. ඔබ වහන්සේ නැතුව අපි කොහොමද මේ වැඩ කරන්නේ? දානිට කට්ටිය නැති වෙනවා. ඔබ වහන්සේ තමයි මේ ඔක්කොම කරන්නේ. ඔබ වහන්සේ තව ටිකක් ඉන්න කිය කිය උන්වහන්සේව ප්‍රමාද කරනු. ඒ නිසා මහණෙනි තන්න කියනවා මම පැවිදි වුණේ මේ දාන ටිකක් නිසා නෙමෙයි මම පැවිදි වුණේ කුටියක් නිසා නෙමෙයි සිවුරක් නිසා නෙමෙයි නිවන් දකින්නයි මට ධර්ම මාර්ගේ වඩා ගන්න මෙතන අපහසුයි ඒ නිසා මං යනවා කියලා නොකියම එතනින් යන්න කියනවා ඒක ඇවතක් වෙන්නේ නැහැ කියලා එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ඉලක් පින්වතුනි ඔය වගේම තමයි ඔබ බලන්න මේ සමාජයේ ඉන්න ගොඩාක් මිනිස්සු දිහා ඔබ හොඳට හිතන් පින්වතුනි අපි හිතමු කොහේ හරි භාවනා වැඩසටහනක් තියෙනවා කියලා පින්කමක් තියෙනවා. සමහරු පින්කමක් තියෙනවා යන්ද කියපු ගමන් ඉස්සල්ලාම ඔළුවට එන්නේ ධාන්‍ය ටික දෙනවද කන්න බොන්න තියෙනවද එතන? කන්න නැත්නම් අනේ මොන පින්කම්ද අනේ බෑ කියනවා. එතකොට බලන්න මේ ආහාර නිසා නිවන් මග ඇහිරිලා යන හැටි. සමහර අය සිල් ගන්න කියත් අයියෝ වැඩක් නෑ. දැන් සම කවුරු හරි අහනවා කොහොමද අද සිල් සමාදන් වෙලා හොඳද? අහපු බණවත් ඒ භාවනා වැඩසටහනවත් එදා දවසේ කරපු වැඩසටහන් නෙවෙයි මතක. අද නම් දවල් දාන එක හරිනේ. අද හරිනේ. අද හරියට කෑම ටිකක් නැහැ. එතකොට මේ කෑම තමයි බොහෝ දිනෙකට බඩකින්නයි පිපාසයයි කියන්නේ මාර සේනාවක්. සම්පූර්ණයෙන්ම කෙනෙක් නිවන් මගින් බැහැර කරන දෙයක් තමයි බඩකින්න පිපාසය. ඔබ බලන්න මේ බඩකින්න පිපාසය එනකොට මිනිස්සු සමහරු මහා අකුසල් වලට පෙළඹෙනවා. වැරදි වැඩවලට පෙළඹෙනවා. බඩකින්න පිපාසය නිසාම මිනිස්සු ගුණධර්ම නැති කරගන්න. මිනිස්සු ප්‍රාණඝාතාදී අකුසල් වලට පෙළඹෙනවා. සතුන් මරාගෙන කන අන්තිමට කන්න නැති වෙනකොට බඩකින්න දරුණු වෙනකොට ඔබ අහලා ඇති මිනිස්සු මිනී මස් කන මට්ටමට පවා ඉතිහාසෙ පත් වෙච්ච සිදුවි. ඒ නිසා මේ බඩකින්න පිපාසය කියන්නේ මාරයාට බැඳී යන මාර සේනාව. බොහෝ දෙනෙක් නිවන් මගින් ඈතට අරගෙන යන මාර සේනාව. එහෙමනම් මේවා මාර සේනා හැටියට දකින්න කාමය
පංච කාමයන්ට බැඳී යාම මායයට බැඳිලා යන මාර සේනාව අරතිය කුසල් වඩන්න තියෙන අකමැත්ත මායයට බැඳෙන මාර සේනාව ඊළඟ එක තමයි බඩකින්න පිපාසී මායයට බැඳෙන මාර සේනාව හතරවෙනි එක තමයි චතුත්ති තණ්හා පෞච්ඡති කියන මායයට බැඳෙන හතරවෙනි සේනාව තණ්හාව මේ තණ්හාව නිසා මායයටම බැඳිලා යන පිංගතුනි දුකට හේතුව තමයි දුක්ඛ සමුදය දුක ආය ආයමත් හටගන්නේ තණ්හාව නිසා අවිද්‍යාවයි තණ්හාවයි නිසා තමයි මේ සත්‍යයන් ඉපදී 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 මේ සංසාරේ සතර අපායේ මහගෙදර කරගෙන මාර වසඟීම දිගට ඇදී ඇදී යන මෙන්න මේ තණ්හාව ප්‍රහාණය කරගන්න තෙක් මාර වසඟීම් මිදීමක් නැහැ මාරයට බැඳෙන්නේ තණ්හාව නිසාමයි මේ තණ්හාවේ ලක්ෂණ කීපයක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා යයන් තණ්හා පූර්ණෝ භවික යම් තණ්හාවක් ඇද්ද පුනර්භවයේ ඇති කරන නන්දි රාග සහගත ආස්වාදින් ඇලෙන තට්ඨ තට්ඨා විනන්දිනී උපෝපන්තන සතුටින් පිළිගන්න අන්න තණ්හාවේ ලක්ෂණ ඒ තණ්හාවේ ලක්ෂණ නිසාම කාම තණ්හා භව තණ්හා විභව තණ්හා හැටියට බුදුරජාන් වහන්සේ පෙන්නන පංච කාමයන් තුල කාම ලෝකයට ඇදිලා යන තණ්හාව ඊළඟට භව තණ්හා විභව තණ්හා කියන්නේ රූප ලෝකේ අරූප ලෝකයේත් එක්ක බැඳේ. එතකොට මෙන්න මේ තණ්හාවේ ලක්ෂණ තුනක් තියෙනවා. තණ්හාව නිසා සත්‍යයන් ආය ආයමත් පුනර්භවයකට ඇදගෙන යනවා තණ්හාවේ. පෝනෝ භවික. කොහේ හරි උපතකට ඇදිලා යන. නන්දි රාග සහගත. ඒ උපෝපන්තන ආස්වාදින් ඒවට උපෝපන්තන සතුටින් පිළිගන්නා තට්ඨ තට්ඨාවි නන්දිනි. ඒ වගේමයි ආස්වාදින් ඇලෙනවා එතන. දැන් ඔබ හිතන්න මේ සසරේ භයානකම යම් කිසි කෙනෙක් ඔබට සමහර වෙලාවට කෙනෙක් දැක්කට පස්සේ හිතෙන්න පුළුවන් මිනිස්සෙක්ම හිතන් අන්ත දුක් විඳින මිනිස්සු ඉන්නවා එක තැන මල මුට්ට කරගෙන නැකිට ගන්න බැරුව ලෙඩ හැදිලා වයසට ගිහිලා බොහෝ දුක් විඳින සමහරු ඉන්නවා පණ පිටින් තුවාල හැදිලා පණුව ගහපු මිනිස් කෙනෙක් දැකලා හිතෙන්න පුළුවන් අම්මෝ අපිට නම් මෙහෙම ජීවත් වෙන්න ඕනේ නැහැ මෙච්චර නම් දුක් විඳින්න ඕනේ නැහැ කියලා කෙනෙක් හිතනවා හැබැයි ඒ විඳවන කෙනා එයාට හිතෙන්නේ එයා හිතන්නේ කොහොම හරි තව දවසක් පැයක් සතියක් මාසයක් හරි කොහොම හරි ජීවිතේ ඇදගෙන යන්න තියෙනවා නම් කොහොම හරි ජීවත් වෙන්න තියෙනවා නම් කියලා යා ජීවිතේට ආස කරන ඇලුම් කරන ඒ තණ්හාව තුලින් ජීවත් වෙලා අපි හිතමු අකුසලයක් බලවත් වෙලා මරණින් මත්තේ ත්‍රිසන් ලෝකේ උපදිනවා කියලා එයා අන්න තණ්හාවෙන් එයාට ආයමත් උපතක් ලැබෙනවා ඒ උපත පෝනෝ භවිකා උපතක් ලැබෙන අපි හිතමු බල්ලෙක් කියලා අන්න බලු පැටි කැටිට ඉපදුනා ඒ බල්ලට හිතෙන්නේ අපරාධේ මට මනුස්ස ලෝකේ ඉපදුනා නම් මට දිව්‍ය ලෝකේ ඉපදුනා මට පින් කරගන්න ඒව හිතන්නේ බල්ලා. එයා ඊ ආත්මෙට ඇලුම් කරනවා. ඒකට ආස කරනවා නන්දි රාග සහන්. දැන් ඔහු ඒකට ඇලුම් කරනවා. ඔහුට පෙර ජීවිතේවත් කලින් කොහෙද හිටියේ ඒව නැහැ. උපෝපන්තන සතුටින් පිළිගන්න. ඒ ආත්මෙට ඇලුම් කරනවා. දැන් එයාට බලු අම්මා බලු තාත්තා බලු රැළ ඊළඟට අර කන්න තියෙන ජරාවල් හපා කනවා pore කනවා බුරනවා ඒක තමයි යාගේ ලෝකෙ. ඒ ආත්මිත ඒ ජීවිතයට ඔහු ඇලුම් කරනවා ආස කරනවා. ඒ නිසා පින්තුනි මේ විදිහට මේ තණ්හාව නිසා සත්‍යා සසරී ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් කෙලවරක් හොයන්න බැරි සංසාර ගමනක ඉපදී ඉපදී යන්නේ තණ්හාව නිසාමයි. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්වුවා පස්වෙනි මාර සේනාව තමයි විචිකිච්ඡාව සැකේ. බුදුරජාණන් වහන්සේ ඇතුළු ධර්මයේ සඳහන් වෙන බුද්ධාදී අටතෙන් ගැන තියෙන සැකය කියලා. එයාට බුදුහාමුදුරන්ව සැකයි. ධර්මයේ සැකයි. ශ්‍රාවක සංඝය ඔය මාර්ගඵල ලැබොරහත් උනා කියවට ඕව කොහිද පිළිගන්නේ කියලා ඔන්න සංඝය ගැන සැකයක් ඇති. අතීතේ ගැන සැකයි. ඔය ඉපදී ආව කියවට කොහොමද ඒක පිළිගන්නේ කියලා ඔන්න අතීතේ සසර ගමන ගැන සැකයි. මරණින් මත්තේ උපදිනවා කියන එක ගැන සැකයි. මෙලෝ පරලෝ ගැන සැකයි යාට. ඊළඟට මේ කර්මය මේ සසරේ සත්‍යය අරගෙන යන කර්මය ගැන ඔහුට සැක සංකා තියෙනවා. ඕපපාතික උපත ගැන සැක සංකා තියෙනවා. මේ වගේ හැම වෙලාවෙම යා සැකෙන් තමයි මේ දේවල් දිහා බලන්නේ. ඒ සැකේ තුල ඔහුට සද්ධා උපදින්නේ නැහැ. තුනුරුවන් ගැන සද්ධාව බලවත්ව පිහිටන්න යා හැම වෙලාවෙම බුදු ගුණ ගැන පවා සැකෙන්. ඔහොම බුදු වුණා කියවට ඕක මේ කවුද පිළිගන්නේ දැන් කොච්චර කල්ද මොනවා හරි සැක සංකා හිතට එනවා. රහතන් වහන්සේලා ගැන අතීතයේ ගැන ඒ හැම දෙයක් ගැනම සැක කරන ඒක මායයට බැඳෙන මාර සේනාව. ඒ සැකයේ තුල ඔහුට ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව වෙහිලා යනවා.
ඒක මාරයාට බැඳෙන මාර සේනාව. හයවෙනි එක තමයි තීනමිත් මාරයාට බැඳෙන මාර සේනාව. දැන් බලන්න ඔබ සමා කෙනෙක්ගේ ජීවිතේ අවුරුදු 60 70ක් ජීවත් වෙන මිනිස්සෙකගේ ජීවිතෙන් තුනෙන් එකක්ම කරන්නේ නිදාගන්න එකම තමයි. එතකොට නිින්ද අපිට අවශ්‍යයි. හැබැයි ඒ නිින්ද තුල කෙනෙක් නිින්දම ජීවිතේ කරගන්න. සමහරවිට උදේ නැගිටින්න ගියත් උදේ 9 10 වෙනකන් ඇඳේ පෙරලි 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 ඉන්න කම්මැලි. ඊළඟට කාපු ගමන් නිදා ගන්න ඕනේ සමහරුන්. ගමනක් ගියත් එක්ක මහන්සි කියලා නිදා ගන්න. දවල්ට සමහරු පුරුදු වෙලා ඉන්නවා දවල් 30 නිදි ගෙවලු. දවල්ටත් නිත්. ඊළඟට පින්වතුනි හවස වෙනකොට සමහරුන්ට යන්තම් කරවල වැටෙනකොටම 7 8 වෙනකොට නිදා ගන්න. දවසේ සමහරු දවසෙන් තුනෙන් එකක් නෙමෙයි දවසෙන් භාගයකට වැඩිය සමහරු නිදාගෙනමයි. එතකොට මේ තුල බලන්න සමහර අයට මේ කතා කර කර පැය ගණන් කයිවාරු කියෝ කියෝ අනුන්ගේ ඇදකුද කේලම් කියෝ කියෝ ඔහේ ඉන්නවා. හැබැයි භාවනා කරන්න කිව්වොත් භාවනා කරන්න දීපු ගමන් නිදි කිරා වැටෙනවා. සමහර අය ඉන්නවා බණ අහන්න බෑ පින්කම් කර කර ඔහේ ඉන්නවා. පෙරහැරවල් යනවා පින්කම් කරනවා පින්කම් සංවිධානය කරනවා ඊව ලෑස්ති කරනවා. හැබැයි බණ අහනකොට බණ පටන් ගත්ත ගමන් පන්සිල් දීලා ටික වෙලාවක් යනකොට මෙන්න ගොරෝගොරෝ නිදි. එතකොට අපිට පේනවා මේ නිදි මත තීන මිද්දේ තුලින් කොච්චරනම් කෙනෙක් කුසල ධර්මයන්ගෙන් පිරිහිලා යනවද. නිවන් අවබෝධ කරගන්න තියෙන අවස්ථාව ඔහුට ගිලිහිලා යනවා. ඒ නිසා මාර සේනාව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා තීන මිද්දේ. ඒ තීන මිද්දේ කියන්නේ නිදි මතම නෙමෙයි. නිදි මත කම්මැලි ගතිය, අලසකම, බත් මත, ඇඟමැලි කැඩීම, ඈනුන් යාම මේ ඔක්කොම තීන මිද්දේම ලක්ෂණ ගොඩක්. මේ හැම දෙයකින්ම ඇති වෙන්නේ එයාට ධර්මයේ දියුණු කරන්න බණක් අහන්න සිල් රකින්න ගුණධර්ම වඩන්න තියෙන අකමැත්තමයි කම්මැලි ගතියමයි ඇති වෙන්නේ. මේ නිසා මාරයාටම බැඳිලා යනවා මිසක් ධර්ම අවබෝධය ඔහුට ගිලිහිලා යනවා. හත්වෙනි මාර සීනාව තමයි මකු බවයි දැඩි බවයි. මක්කෝ තම්බෝ මකු බව ගුණ මකු. සමහරු හරි ලෝභයි. සමහරු ඒ ලෝභකම නිසාම මකු. සමහරුන්ට ගුණ මකු ගතියක් කෙනෙක්ගේ ගුණයක් තේරුම් ගන්න බෑ. කෙනෙක්ගේ ගුණයක් දකින්න කැමති නෑ. ඊළඟට දැඩි ගති. තමන්ම හරි. තමන් කියන දේමයි හරි. තමන්ගේ අදහසමයි හරි. තමන් හිතන දේමයි හරි. අන්න ඒ වගේ දැඩි ගතියෙන් යුක්තයි ඉන්නවා. ඔවුන්ට කොච්චර ඇත්ත නැත්ත පෙන්නලා දුන්නත් තමන්ගේ මතයේම එල්බගෙන ඉන්නවා. නෑ කවුරු කීවත් මං පිළිගන්නේ නෑ කියලා. ඊළඟට සමහර අය ඉන්නවා ඒ අයට කොච්චර මෙන්න මේකයි හරි මේකයි වැරදි ඔප්පු කරලා පෙන්නුවත් ඒ අය පිළිගන්න. සමහරු කියන බුදුහාඳුරු කියවත් මං පිළිගන්නේ නෑ. මට ඕන දේ තමයි මං කරන්නේ. මගේ අදහසයි තමයි මං ඉන්නේ. කාටවත් මගේ අදහස වෙනස් කරන්න බෑ. ඔබට සමාජයේ ඕන තරම් ඔහොම මිනිස්සු හම්බෙලා ඇති. ඒ දැඩි ගතිය එයාව මාර වසඟයට මැදිලා යනවා මිසක් නිවන් අවබෝධයේ පිණිස තියෙන මාර්ගය යාගින් ගිලිහිලා යනවා. ඒ නිසා පින්වතුනි දැන් අපි මාර සේනා මාරයට බැඳිලා යන ක්‍රම හතක් කතා කරා. පංච කාමයන්ට බැඳී යාම මාරයට බැඳිලා යන මාර සේනාව. අරතිය කුසල් වඩන්න තියෙන අකමැත්ත අරතිය මාරයට බැඳී යන මාර සේනාව. බඩකින්නයි පිපාසයයි මාරයට බැඳිලා යන මාර සේනාව. ඊළඟට තණ්හාව මාරයට බැඳී යන මාර සේනාව. විචිකිච්ඡාව සැකය බුද්ධ ආදී අටතැන් ගැන තියෙන සැකය මාරයට බැඳී යන මාර සේනාව. ඊළඟට තීන මිද්දේ නිදි මත කම්මැලි ගතිය අලසකම මාරයට බැඳී යන මාර සේනාව. ඊළඟ එක තමයි මකු බව දැඩිගම ගුණ මකුකම දැඩිකම හිතේ තියෙන තද ගතිය මාරයට බැඳිලා යන මාර සේනාව. අටවෙනි මාර සේනාව තමයි අනුන්ගේ දේවල් වලට ආසා කිරීම. අපි ඒකට ධර්මයේ කියන අභිජ්ජා. අනුන්ගේ දේවල් වලට ආසා කරන කෙනෙක් ලස්සනට ඇඳලා පැනඳලා ඉන්න ඕනකොට ඒවට ඇලුම් කරනවා. ඒක මෛත්‍රී සහගතව මුදිතාව තුළ අනේ කොච්චර දෙයක්ද කියලා හිත සතුටු වෙනව නෙමෙයි මට තියෙනවනම්. අන්න ඒ විදිහට අනුන්ට නැතුව මට ඒ දේ ලැබෙනවා නම් කියලා හිතනවා. තමහල්ලාට තමන්ගේ තරහකාරී හොඳට ඇඳලා පැනඳලා ඉන්නකොට තරහක් ඇති වෙනවා. ඊ මොන්ට හරියනවා අපිට හරියන්නේ නැහැ නේ කියලා හිතෙනවා. අන්න ඒ විදිහට අනුන්ගේ දේවල් වලට ආසා කරන ලෝභකම ඇති වෙනවා. ඒ අතර සමහර වෙලාවට මහා නරක සිතුවිලි ඇති වෙනවා. අනුන්ගේ විවාහ ජීවිත දැකලා ඒවට ඇලුම් කරනවා. කෙනෙක් සතුටින් ආදරෙන් පවුල් ජීවිත ගත කරනකොට ඒ පවුල් ජීවිත විනාශ කරන්න සැලසුම් කරන්නේ ඒ අනුන්ගේ දේවල් වලට ආසා කිරීම තුල. ඊළඟට අනුන්ගේ ඉඩකඩ අයිති කරගන්න
සමහරු කොච්චර උපක්‍රම හදනවද කෙනෙක් හොඳ යාන වාහනයක් ගත්තට පස්සේ මේ අනුන්ගේ දේවල් වලට ආසා කිරීම තුලම මිනිස්සු අනුන් නසන්න පවා සැලසුම් හදනවා බොරු කතා පතුරවනවා සමහරු ඉරිසියා වැඩිකමට කැලෑපත්‍ර ගහන ඉරිසියා වැඩිකමට දේවාල ගානේ අනුන්ට වින කරන්න කොඩි වින හෝනියම් කරන්න දුවන මිනිස්සු ඉන්නවා සමහර පුද්ගලයන්ගේ මුළු ජීවිතේම අනුන්ට කොඩි වින කරන්නම ගිහිල්ලා ගිහිල්ලා කට්ටණි පස්සෙම ගිහිල්ලා තමන් නැති වෙලා තියෙන ඊවැම්මයි. එතකොට අපිට පේනවා මේ වගේ අනුන්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න බැරි. මේ ඉරිසියාව තුළ ඇතිවෙන බලවත්ම දෙයක් තමයි අනුන්ගේ දේවල් වලට ආසා කිරීම. පින්වතුනි මේවා මායාට බැඳිලා යන මාර සේනාවක් මිසක් ධර්මාවබෝධයේ පැත්තට ඔබව අරගෙන යන යහපත් කුසලයකට යොමු වෙන දෙයක් නෙමෙයි. මේ කියන ලක්ෂණ තමන් තුළ බල නඩු වැඩි වශයෙන් මේ හැම කෙනා තුළම මේවා තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඇවිද ඇවිද මේ සංසාරේ තාමත් සතර ආපායේ මහ ගෙදර කරගත සංසාර ගමනක ගමන් කරන්නේ. නවවෙනි මාර සේනාව තමයි තමා උසස් කොට අනුන් හෙලා දැකීම. ඒක බුදුරජාන් වහන්සේ පෙන්නනවා අත්තුක්කංසන පරවම්බණේ දෙනවා කියලා ධර්මයේ පාළියෙන් හඳුන්වනවා. අනුන් පහත් කරනවා. තමන් තමයි හරි. මේ ස්වභාවය සමහර භාවනා කරන අය අතර ඇති වෙන. මේක බුදුහාමුදුර ලස්සන දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකාය අසප්පුරුෂ සූත්‍රය. මේ අසප්පුරුෂ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ පෙන්නනවා අසප්පුරුෂ ගති ලක්ෂණ ඇති කෙනෙක් භාවනා කරලා සමාධියක් ඇති කරගන්න. එයා කොහොම හරි භාවනා කරලා සමාධියක් උපදවනවා. සමාධිය කියන්නේ සමත භාවනාවෙන් උපදවා ගන්න හැකියාව. ඒ සමාධිය ඇති කරගෙන අනුන් හෙලා දකින්න. එයා හිතනවා මට සමාධියක් තියෙනවා මම භාවනා කරනවා. ඒකට මම භාවනා කරනවාද කියලා අනේ අනිත් මිනිස්සුන් හෙලා දකින්න. භාවනා නොකරන අය දිහා බොහොම තරහින් වෛරෙන් ඒ අයට බැන බැන තමයි හැම වෙලෙම තමන් උසස් මේ මිනිස්සු භාවනාවක්වත් කරන්නේ නැහැ කියලා හෙලා දකිමින් ජීවත්. ඊළඟට බුදුහාඳුර වදාලා එයා තවදුරටත් භාවනා කරලා දෙවනි ධ්‍යානෙ ලබනවා. එහෙම දෙවනි ධ්‍යානෙ ලැබලා තමන් උසස් කරලා අනුන් හෙලා දකින්න. එයා හිතනවා මට දෙවනි ධ්‍යානෙ තියෙනවා මම මෙච්චර භාවනා කරන ඒකට මම භාවනාවක් කරනවද? මුන්ට අඩු ගානේ පළවෙනි ධ්‍යානෙවත් තියෙනවා දෙවනි ධ්‍යානෙ තියා කියලා. අන්න ඒ විදිහට අනුන් හෙලා දකින්න. බුදුරජාන් වහන්සේ වදාළ අසප්පුරුසේ. ඒ විදිහට තුන්වෙනි හතරවෙනි ධ්‍යාන ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන නීව සංඥා නාසඤ්ඤායතන කියන අරූප ධ්‍යානම ලැබුවත් තමන් උසස් කොට අනුන් හෙලා දකින මේ කෙලෙස් ස්වභාවය ඔහු තුළ තියෙනවා නම් ඔහු අසප්පුරුෂේ. ඒ තුළ ඔහු මායාවේ වසඟයට ඇදිලා යන කෙනෙක් කියලා. දැන් බලන්න බොහෝ දෙනෙක් සමහරු තමන්ගේ මතයේ තමයි හරි. තමන් කියන දේ තමයි හරියටම හරි. එතකොට මේ ස්වභාවය තමන් හිත අනිත් හැමෝම විවේචනය. ඒක හරියන්නේ යා හරියන්නේ නැහැ. ඒක හරි නැහැ කියන යා කියන එක වැරදි. යා කියන තමන් කියන එක තමයි ඔක්කොම හරි. එතකොට මෙන්න මේ විදිහට තමා උසස් කොට අනුන් හෙලා දකින ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නේ මාර සේනාව මායාට බැඳිලා යන ලක්ෂණේ. ඊළඟට 10 වෙනි දසමාර සේනා අතර 10 වෙනි එක තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන තියෙන ආසාව. පින්වතුනි මේක බොහොම දරුණුයි හොයන්න බෑ. මේක කොච්චර දරුණුද කියන්නේ බුදුරජාණන් වහන්සේ ලාභ සත්කාර සංයුක්තය කියලා වෙනම සංයුක්තේකම දේශනා කරා ධාරුණෝ භික්ඛවේ ලාභ සත්කාරෝ. මහණෙනි මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බොහොම දරුණුයි තියුණුයි කියනවා. සම්මස් නහර විනිවිදගෙන ඇට මිදුළු වලට මේ ලාභ සත්කාර ගැන තියෙන ආසාව කාවැදිලා තියෙන්නේ කියනවා. එතකොට ඔබ හිතන්න සම්මස් නහර විනිවිදගෙන ඇට මිදුළු දක්වාම ලාභ සත්කාර ගැන තියෙන ආසාව කාවැදිලා තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඒ නිසා එක දේශනාවක පෙන්නවා මහණෙනි බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවා කියනවා බුදු ඇසින් සමහරු ඉන්නවා මම නම් බොරු කියන්නේ නැහැ. අම්මා නිසාවත් බොරුවක් කියන්නේ නැහැ. කවුරු හරි කියනවා ඔබ මේක කියපන් නැත්නම් අම්මා මරනවා. එයා කියනවා නැහැ අම්මා නිසාවත් මං නම් බොරු කියන්නේ නැහැ කියලා. එවැනි ප්‍රතිපක්තියක් තුළ සීල් ගුණ දහම් රැකපු අය බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා තියෙනවා කියනවා. හැබැයි ඒ අයම යම් කාලෙකදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා බොරු කියනවා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා කියලා. එතකොට අපිට පේනවා තමන්ගේ අම්මා නිසාවත් බොරු නොකියන අය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා තුල බොරු කියනවා. තමන් නොකරන පාපී අකුසලව තමන්ගේ තත්ත්වේ නැති වෙනකොට තමන් ඉන්න තැන නැති වෙනකොට සමහර වෙලාවට
ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා තමන්ට අහිමි වෙනවා කියලා තේරෙනකොට මිනිස්සු පුදුම විදිහට වෙනස් වෙනවා. ඒ තත්ත්වය තව කෙනෙකුට ඇති වෙනවා දකින්නවා ඉවස ගන්න බැරුව නොඑක් අපරාධ වලට පෙළඹෙනවා. සමහරු තමන්ගේ තැනට කෙනෙක් ගොඩ නැගෙනවා දකින්නකොට ඒ අය විනාශ කරන්න පවා පෙළඹෙනවා. බලන්න සමාජයේ වසවිස දෙන ඒවා මිනිස්සු මරන්න සැලසුම් හදන ඒවා තව කෙනෙක් නැගගෙන එනකොට ඒ කෙනා විනාශ කරන්න උපක්‍රම යෙදෙන ඒවා මේවා හැම ශේෂ්ත්‍රීකම දකින්න තියෙන. ඒ නිසා මේ හැම දෙයක්ම ඇති වෙන්නේ තමන්ට තියෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා තව කෙනෙකුට ලැබෙයි කියලා ඒ ඉරිසියාව දරා ගන්න බෑ. එතකොට මේවා ගැන තියෙන ආසාව බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මාර්යාට බැඳිලා යන දෙයක්. ඒක නිවන් අවබෝධයට උපකාර වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා මෙන්න මේ 10 හොඳට තේරුම් ගත්ත කෙනෙකුට ඒ සිතුවිලි හිතට මතුවෙනකොට බලවත් වෙනකොට ඔබට තේරුම් ගන්න පුළුවන් මේ නම් මාර වසඟයටයි මං ඇදිලා යන්නේ. කාමයන්ට ඔබේ හිත දැඩිව ඇදිලා යනවා නම් ඔබට තේරුම් ගන්න පුළුවන් මේ මාර සේනාවට අයිති දෙයක්. ඔබේ හිත කම්මැලික කුසල් වඩන්න අකමැති අරතිය එපා වෙනවා ගුණධර්ම පුරන්න හිතෙන්නේ නැහැ. සමහරු කියනවා අනේ මට නම් දැන් ජීවිතේ එපා වෙලා තියෙන බණ පොතක් කියවන්න හිතෙන්නේ නැහැ. පින්කමක් කරන්න හිතෙන්නේ නැහැ. ඉස්සර වගේ බුදුන් වඳින්න හිතෙන්නේ නැහැ. එපා වෙනවා. මොනවා වුණාද දන්නේ නැහැ. එතකොට මේ හිතේ ඇති වෙන අරතිය. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ මේ මම මාර සේනාවටයි බැඳිලා යන්නේ. ඊළඟට බඩකින්න පිපාසය තුල ඔබේ ගුණධර්ම පිරිහෙනවා නම් ඔබ ඇදිලා යන්නේ අපාය පැත්තටම නම් ඔබට එන සිතුවිලි කුසල මාර්ගෙන් ඔබ ඈත් කරනවා නම් ඔබ තේරුම් ගන්න මේ මාර සේනාවටයි මම බැඳිලා යන්නේ. තණ්හාව ඊළඟට විචිකිච්ඡාව සැකය සමහර සැක සංකා ධර්මීය ගැනත් ඇති වෙන. සමහර ලාවට සූත්‍රයක් අහලා දැන් මේ මාර්යා ගැනම දේශනාව කියලා අහම්. දැන් මේ බණ අහගෙන ඉන්නකොට හිතන ඔහොම ඉන්නවද? මාර්යා කියලා පුද්ගලයෙක් ඉන්නවද? ඕක සංකල්පයක් නේද? එක එක අදහස් ඔළුවට ගලාගෙන එනවා. එහෙම කවුද දැක්කේ? අද හොයන්න පුළුවන්ද? මොන විද්‍යාඥයද හොයාගත්? කිසිම වැඩකට නැති වික්ක විද්‍යාඥයෙක් කවුරු හරි මත තියලා තමන්ට ධර්මයේ ගැන තුනුරුවන් ගැන සැක සංකා ඇති වෙන. ඊළඟ එක නිදිමත අලසකම කම්මැලි ගතිය. බොහෝ දෙනෙක් කුසලෙන් ඈත් කරලා දාන මකු බව දැඩිකම අනුන්ගේ දේවල් වලට ආසා කිරීම. තමන් උසස් කොට අනුන් හෙලා දකින මේ පහත් ගති ලක්ෂ. ඊළඟට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබන්න තියෙන ආසාව.